අද වෙනකොට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙන තැන ගැන ඔබ මොනවද හිතාගෙන ඉන්නේ? තෙල් පෝලිං වල දුක් විඳලා කැම පිළිබඳ ප්‍රශ්න පිළිබඳ අහලා ඔබට ඔබේ ජීවිතේ පා වෙලාද තියෙන්නේ? ගෑස් ප්‍රශ්නෙන් ගෙදර මුළු තැංගේ හෙම්බත් වෙනකොට පාංගෙදී ගණන් යනකොට ඔබට ඔබේ ජීවිතේ පා වෙන එක සාධාරණයි. රටක් විදිහට අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න ගොඩක් අපි හිර වෙලා ඉවරයි. ඇත්තටම අපි දන්නවා මේ වෙනකොට රටේ අවශ්‍ය කරන බෙහෙත් ටිකවත් නැහැ. බෙහෙත් ටික විතරක් නෙමෙයි අපිට විභාග තියාගන්න අවශ්‍ය කරන කඩදාසි ටිකත් නැහැ. මේ විදිහට ගණන් හදන්න ගියොත් කියන්න ගියොත් ප්‍රශ්න තියෙනවා දහස් ගණනක්. ඊටාම නුදුරු දවසක අපිට හාල් පිළිබඳ ප්‍රශ්නයක් එනවා කියලා. ඒ ගැන දන්න අය කියනවා. පොහොර නොගෙන්වා ඉදීම නිසා ඇති වෙච්ච ආදිනව ඒ වගේම දේශපාලකයන්ගේ අත්නොමතික තීරණ ඒ විතරක් නෙමෙයි පොදු දේපල මංකොල්ල කෑම් අපේ දේවල් මංකොල්ල කාලා තම තමන්ගේ බඩවඩා ගැනීම ඇතුළු බොහෝ දේ නිසා අපේ රට අද තියෙන්නේ ඉතාම භයානක තැනක. ඒක නෑ කියලා කෙනෙක් කියනවා නම් ඒක බොරුවක්. හැබැයි අපි දැන් මොකද කරන්න ඕනේ? ජීවිතය පිළිබඳ කලකිරিলা හැමදේම අතහැරලා දාලා පුළුවන් නම් වෙන රටකට පැනගන්න එකද? එහෙම නැත්නම් වෙන රටකට පැනගන්නත් විදිහක් නැත්නම් ජීවිතේ පා වෙලා සියලු දේ අතහැරලා දාලා සමහර විට සියදි විනාශ ගන්න එකද? එහෙමත් නැත්නම් ජීවිතේ සියල්ල අනියත බව තීරණය කරලා සසර කලකිරিলা සංසාරේ ගොඩ වෙන්න හිතාගෙන සියලු දේ අතහැරලා දාලා මහාන වෙන එකද? එහෙමත් නැත්නම් හැම දෙයක්ම කලකිරিলা පැත්තකට බලාගෙන ඉන්න එකද? නෑ. අපි ගාව තියෙනවා උත්තරයක්. ඒ උත්තරේ තමයි අපි දැන් නැගිටිමු. අපි ඒ වෙනුවෙන් වැඩ කරමු. මෙතෙන් සිට අපි අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට අරගෙන ඉන්න සූදානම් ලෝකෙ මිනිස්සු නැගිට හැටි. අපි මොනවද කරන්න ඕනි කියන එක. ඒ වගේම ලෝකේ ඉතාම දුක්ඛිත අඩියක හිටපු ජාතීන් ලෝකේ නැගිටලා අද මුළු ලෝකෙටම අභියෝග කරන හැටි. මේ වගේ බොහෝ දේ අපි ඔබ සමග සාකච්ඡා කරන්න සූදානම්. ඒ නිසා මෙතෙන් සිට අපි ඔබට කියන්නේ කිසිම දෙයක් ගැන කලකිරෙන්න එපා. තෙල් පෝලිං ගෑස් පෝලිං ඉවරන දවසක අපි සතුටින් මුණ ගැහෙන අතුරු ජීවිතේට මුණ දෙමු. ප්‍රශ්න හැමෝගෙම ජීවිතවලට එනවා. ඒක තමයි ඇත්ත. ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. ඒ ගැන හිතලා අද ඉඳන් පටන් ගමු. අපි සූදානම් මෙතෙන් සිට ඔබට ඒ කතාව කියන්න.